බුදුදහමින් ඔපවත් වූ සුපහන් ජීවිතයක් උදෙසා දවසේ සිතුවිල්ල. පින්වන්ත ඔබට පින්බර උදෑසනක් වේවා. එක දවසක් රහතන් වහන්සේ නමක් වේළුවනාරාමයේ අසලින් ගලා බසින දියපහරක් දෙස බලාගෙන හරි ලස්සන ගාථාවක් සජ්ජහායනා කළා. අච්චෝදිකා පුතු සිලා ගෝනංගුල මිගායුතා අම්බුසීලාව සච්චන්නා තංසීලාරමයන්තිමං. මොකද්ද මේ රහතන් වහන්සේ කල්පනා කළේ? දිය සෙවෙල් ගැවසී ගත්ත පාසිවලින් බැඳුණු ගල් තලාවල් ඇති මේ දිය පහර කොච්චරනම් රමණීයද? ඒ වගේ දිය පහරක් තියෙන්නේ කොයි වගේ තැනකද? සොබා දහමින් උරුම වුණ පරිසරයක. අපි සොබා දහමට කොයි තරම් ඇලුම් කරන පුද්ගලො වෙන්නට ඕනිද? ඇයි අපි සොබා දහමේ දායාදයක්. අපි නිසා සොබා දහම ඇති වුණා නෙමෙයි, සොබා දහම නිසයි අපි ඇති වුණේ. ඒ නිසා මේ දවසක් ආරම්භ වෙන වෙලාවේදී අපෙන් සොබා දහමට වෙන්න ඕනෑ කරන යුතුකම් මොනවද කියලා ටික හිතුවනම්, අද අපි ගොඩාක් වෙලාවට පරිසරය විනාශ වෙනවා, පරිසරය අපිරිසිදු වෙනවා. මේ අපිරිසිදු වෙන පරිසරය නිසා ජීවිත ගොඩාක් අකාලේ රෝගී බවට පත් වෙනවා. බලන්නකෝ සමාජයේ වැඩිපුරම තියෙන පිළිකාකාරකනේ. කෑමක් ගත්තත්, බීමක් ගත්තත්, හුස්ම පොදක් ගත්තත් අපිට සමහර විට අපිරිසිදුයි ඒවා. කවුද මේ අපිරිසිදු කරේ? වෙනත් ග්‍රහලෝකකින් ආපු ජීවි කොටසක් නෙමෙයි, අප විසින්මයි. අන්න ඔය නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැන වූ ශික්ෂාපද අතර තියෙනවනේ. විශේෂයෙන්ම වස් කාලයේදී පිණ්ඩපාතේ වඩින්නට එපා කිව්වා. පිණ්ඩපාතේ වඩින්න එපා කිව්වේ වැස්සේ තෙමීගෙන පිණ්ඩපාතේ ලබා ගන්න බැරි කම නිසා නෙමෙයි, අලුතෙන් දලුලන තනකොළ තියෙනවා. මේ වාගේ යම් යම් ප්‍රාණීන් සිටිනවා. ඒ වගේම දියේ ගසාගෙන යන කුඩා ප්‍රාණීන් සිටිනවා. මේ අය යටිපතුල්ට යට වෙලා මැරෙන්න පුළුවන්. අර හැදීගෙන එන ගස්කොළන් පැලෑටි විනාශ වෙන්නට පුළුවන්. එහෙනම් අපි ඒ පැලෑටි වලට හැදෙන්න ඉඩ දෙන්නට ඕනේ. ඒ වගේම දලු කඩන්න එපා කිව්වා ගහක. ඒ ඇවතක් කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඇයි ඒ? ගහක දල්ලා කඩනකොට ඒ සමහර විට ඒ දල්ලෙන්ම ඒ ගහ විනාශ වෙලා යන්නට පුළුවන්. ඒ නිසා ගස ආරක්ෂා කිරීමට ඒ ශික්ෂාපදේ පැනෙව්වේ. ඒ විතරක් නෙමේ, ගලාගෙන යන දියපහරකට මලමුත්‍රා කරන්න එපා කිව්වා. සෙම් කෙලසොටු යොදන්නට එපා කිව්වා. ඇයි මේ? මේ ජලය පරිහරණය කරන ජීවීන් ඉන්නවා, විශේෂයෙන්ම මිනිස්සු. මේ මුදාහරින අපේ අපද්‍රව්‍ය තවත් මිනිස්සුගේ ශරීරගත වෙන්න ගියොත් ඒ මිනිස්සයා ලෙඩ වෙනවා. ඒ නිසා සමාජයට දායාදයක් විදියට බිහි වුණ අපි මේ සමාජයේ නෙමෙයි මේ පරිසරයේ දායාදයක් බව හිතන්නට ඕනි. මේ පරිසරය අපි නිසා රැකෙන්නට ඕනි. පරිසරය නිසා අපි රැකෙනවා නම් අප විසින් පරිසරය රකින්නට ඕන. ඒ නිසා පරිසරය කියලා කිව්වේ අපේ අවට තියෙන ගස්කොළන් ටික විතරක් නෙමෙයි, මේ සමස්ත සමාජෙම පරිසරය. ඔබෙන් බාහිරව ජීවත් වෙන පුද්ගලයොත් දකින්න ලැබෙන හැම වස්තුවක්ම භෞතික පරිසරය. ඔය භෞතික පරිසරය ආරක්ෂා වන තරමට තමයි අපේ ලෝකයේ පවතින්නේ. ලෝකයේ කවදා හරි විනාශ වේවි. මේ ලෝකයේ විනාශ වන දවසට බුදුන් වහන්සේ පෙන්වා දෙනවා අග්ගඤ්ඤ සූත්‍රයේදී, මහා ගින්නක් එනවා. ඒ ගින්න එන්නේ ලැව් ගින්නක් විදියට, නිකම්ම නෙමෙයි, සූර්යා වගේ හත් ගුණයක් ඒ රශ්මිය ඇති මහා ගින්නකින් තමයි ලෝකේ විනාශ වෙන්නේ. ඒ ගිනි ගන්නා තත්ත්වයට පත් වෙන්නේ මොන වගේද? මේ ගස්කොලන් ටික විනාශ වෙලා, ඕසෝන ස්තරේ විනාශ වෙලා, පාර ජම්බුල කිරණ මේ පෘථිවියට පතිත වෙනකොට ගස් වලට අය හැදෙන්නවත්, වතුර බිඳුවක් ඉතිරි වෙන්නවත් පරිසරයක් නැහැ. එහෙනම් වතුර ටික ආරක්ෂා වුණොත් ගස්කොලන් හැදේ, ජීවින් පවතීවි. ඒ වගේම මේ වාතලය පිරිසිදුව තිබේවි. එතකොට ගහ රකින්නකොට අපි රැකෙනවා කියලා කියන්නේ ඒකයි. එක දෙයක් නෙමේ, සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා කිරීමේ වගකීම තියෙන්නේ මටය කියන හැඟීමෙන් ඔබ දවස ආරම්භ කරන්න. එතකොට ඔබ මේ පරිසරට ඇලුම් කරන හොඳ පුද්ගලෙක් වෙයි, පරිසර හිතකාමියෙක් වෙයි, පරිසර වේදියෙක් වෙයි. ජීවියාටත් අජීවි පරිසරයටත් මේ දෙකටම ඇලුම් කරන පුද්ගලයා පරිසරය විසින්ම ආරක්ෂා කරાવી ඒ සුන්දර පරිසරයේ ජීවියෙක් බවට පත් වෙන්න අදිෂ්ඨාන කරගනිමු. හැම දිනාට තෙරුවන් සරණයි.